නෑ දැන් ඔය ගුවන් දෙන්න දන්නේ මොකකින් දන්නේ ඔබ කියන සංකීර්ණ ප්‍රශ්නයක් නෑ ආදීනතර නිශ්චිත යෝජනාවක් මොකද යෝජනාවක් අදහස් නෙමෙයි අදහස් නෙමෙයි යෝජනාවක් කියන්නේ කියන්නේ මොකක්ද යෝජනාවක් කියන්නේ නෑ දැන් ඔබලා සඳහන් කරන්නේ බහුතරයකට ඒක බලගැන්වෙන්න ඕන කියන එක නේ ඔය කියන්නේ හරි හරි දැන් පාර්ලිමේන්තුවේදී මෙහෙම කතා කරන්නේ නෑනේ පාර්ලිමේන්තුවේ මොකක් හරි යෝජනාවක් කියනවා විශ්වාස භංගයක් වෙන්න පුළුවන් මොකක් කරන්නේ එතකොට නේ එහෙමනේ ඔව් ඒකට නියුත් නැතු ඕම් කියන්නේ බෑනේ පාර්ලිමේන්තුවේ මොකක්ද වෙන්නේ කියන්නේ ඒ කියන යෝජනාවට අනුව ඒ යෝජනාව මේ කුමන්ත්‍රයේ ප්‍රවර්ධන එකක් නම් අපි අනිත් මරණයකට සහවිලක් කරන දෙකක් නැහැ. හැබැයි ඒ යෝජනාව කාටරි අනුමතිකවද කරන්නේ ඒක කොට තාම නැහැ. නෑ උතන දැන් ඕක ඔබතුමාතර ඉතාම සූක්ෂම මේ ගේම් එකේ ක්‍රීඩා කරන දැන් උතන විශ්වාසය බංගේගේ ගෙන එමේ හැකියාවුත් දැන් ඉදාට එහෙමනම් මොනව හරි පනතක් ඇවිල්ලා නේද ඒකට විරුද්ධව නේද යන්න ඕනේ. අපිට දැන් මේ 50 එක කියන්නේ බෑ මොකද්ද පාර්ලිමේන්තුවේ වෙන්නේ කියන්නේ එදා දැන් සාමාන්‍ය විමසවලක සම්ප්‍රදායයක තිබුණ තමයි ජනාධිපති කතා කරන්නේ දැන් අපි කියන ජනාධිපති කතා කරනවට තේරුමක් නැහැ සමේ ප්‍රශ්න විසඳන්න කියන ඔව් මේ ප්‍රශ්න විසඳන්න එතනට ගියේ මොකද්ද කියලා අපි තාම හරියට දන්නේ නැහැ පැහැදිලිද මේ ප්‍රශ්න විසඳන්න කෙනාවත් එක්ක කවුරු හරි කෙනෙක් යෝජනාවක් බහුතරයේ ඔතන බහුතරයේ බැලීමනේ ඊළඟට තියෙන එක ආගමික තන්ත්‍රයට අනිල් මහත්තය ඉන්න ඕන හෝ ඒක නැති වෙන්න මේ හදන්නේ මොකක්ද ඉදාට දැන් ඔක ඇතුලේ වෙන්න ඕන කියලා දැන් අපිට තේරෙන්නේ නැහැ ඔබතුමා හිතන්නේ මොකක්ද දැන් මේක විසඳන්නේ කොහොමද දැන් ඉදාට විසඳෙන්නේ කොහමද ඔබ විසඳන්නේ තමයි බලමුත් කොහොමද කියලා නේ අපිට ස්ථාවරයක් තියෙනවා මේක තමයි මොකද්ද මේ කුමන්ත්‍රණය අපිට ලැබෙන ඕනෑම ක්‍රමවේද ප්‍රවර්ධනවා මට හිතෙන්නේ මෙහෙමයි මේ කුමන්ත්‍රණයෙන් ඔබතුමාලාට තමයි ඉතාලම වාසිය ලැබිලා දෙන්නේ මොකද අර දේශපාලනික වශයෙන් තර්ක කළා මේ දෙගොල්ලන්ටම ගහලා අර එහෙම එකක් ගියම පමණයි වගේ මේ ප්‍රශ්න විසඳීමේදී ඔබතුමාලා ඒකට දායක වෙන්නේ නැහැ වගේ. අපි දැනටම මේකට දායක වෙලා තියෙනවා. මේක මේ ප්‍රශ්නේ මේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නැතුණාම මේක බේරගන්න අමාරුයි අපිට. අපි දායක වෙලා තියෙනවා මේකට දැනටමත්. එළියේ මත බල කරා මේ වගේ හමුවෙන් ගන්නවත් තිබ්බා අපි ස්ථාවර කිව්වා. අපි පිරිස් කැඳවන රැස්වීම තිබ්බා ඒ ඔක්කොම යටි කරලා තියෙනවා. අපි නිකන් ඉඳලා නැහැ. ඒ වගේ පාර්ලිමේන්තුවට අපි කියලා කරලා පැහැදිලි කරනවා මේක කුමන්ත්‍රණයක් මේ අගමැති මේ පත් කරපු ආණ්ඩුවේ අමතුල අපි පිළිගන්නේ නැහැ ඒ නිසා ඒකට අදාළ තමයි අපිට පාර්ලිමේන්තුවේ හැසිරෙන්න වෙන්නේ එතකොට අපි දන්නේ නැහැ දැන් එන යෝජනාව මොකක්ද ඒකේ අඩංගු මොකක්ද අපි දැන් දන්නේ නැහැ නොදන්නා යෝජනාවකට අඩංගුකට අපිට කියන්න බෑ දැන් අපි මොකද කරන්නේ කියලා පාර්ලිමේන්තුවේ යෝජනාව ඒකේ අඩංගු ඒකේ මොකක්ද කියන එක බලලා ඒක එන්නේ කුමන්ත්‍රණය කරත් ගන්න නම් අපි ඒකත් එක්ක ඉන්න කුමන්ත්‍රණය පරාජය කරන්න මං අහන්නේ ඉතින් මේ විදිහට ආවොත්